කොවිඩ් වසංගතය ගෑස් කිරිපිටි මිල එළවලු මිල ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලගේම මිල රොකට් වේගෙන් ඉහළ යද්දී ශ්‍රී ලාංකීය ජනතාවට දැන් පාන් කියා ගන්න බැරි තත්වයකට පත් වෙලා කබලෙන් ලිපට දවසින් දවස වැටෙන ජනතාවට පාන් කියා ගන්නවත් බැරි විදිහට පාන් ගෙඩියක මිල වාර්තාගත ලෙස අද ඉහළ ගියා ඊයේ උදේ වෙනකොට නෝමල් පාන් ගෙඩිය හද පිටි කිලෝ එකක් රුපියල් 18.75 කින් යුදේ වැඩි වෙලා. ඉතිහාසයේ කවදාවත් මෙවැනි මිලකින් පිටි මිල වැඩි වෙලා නැහැ. කොරෙම වැඩි වෙලා තියෙන රුපියල් 8.10. ගිය දැන් මේ මාසිකට කලින් රුපියල් 10ක් වැඩි කරා. ඒ 10ත් එක රුපියල් 28ක් විතර වෙලා තියෙන දැන් පිටි කිලෝ එකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් අද වෙන විට මේ පිටි මිලත් එක්ක සාපේක්ෂව බලනවා නම් අඩුම ගානේ පාන් ගෙඩියක් ලංකාවේ රුපියල් 100ක් වෙන්න ඕන. මේකේ කර්මාන්ත සඳහා ලොදා ගන්න වතුර ඇරෙන්න සියලුම නිෂ්පාදන මිල ගිහිල්ලා ඉවරයි. අපි තීරණය කරා අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා රෑම් 450ක් බර පාන් ගෙඩියක් රුපියල් 10කින් මිල ඉහළ දාන්න. මේ මාසේ 140කින් පිටි මිල වැඩි වෙලා තියෙනවා. බත් නැත්තම් පාන් කන්නකෝ, පාන් නැත්තම් බත් කන්නකෝ. දැන් එක් කරන්න හිතුවෙත් නැහැ. හාලුත් රුපියල් 168යි 75යි. හාල් ගෙනිච්චත් ව්‍යා ගන්න විදියක් නැහැ. ගෑස් නැහැ. ලොලුත් නැහැ. ඉහළ ගිය පාන් පිටි මිලට සාපේක්ෂව පාන් පිටි ආශ්‍රිත ෂෝටිල්ස් කෙටි ආහාරවල මිලත් ඉහළ දමන්නයි තීරණය කර තිබෙන්නේ. ඊයේ දිනේ ඉඳලා මේ වෙනකොට තමත්ම දැඩි ලෙස පාන් පිටි හිගයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ සියලු කාරණාත් එක්ක කොහොමද දැන් පාන් පිටි ලංකාවේ නැහැ. ඊයේ දිනේදී අපි දැක්ක රුපියල් 17ක මිලක් වැඩි වෙනවා කියලා ප්‍රකාශ කරපත් කළා. ඒ කියන්නේ පාන් පිටි මිටි රුපියල් 875ක මිලක් වැඩි වෙනවා. පාන් පිටි මිටි රුපියල් 875ක මිලක් වැඩි වෙනවා කියන්නේ මේ පාන් පිටි වල නිෂ්පාදනය කරන සියලුම ආහාර පාන වල මිල ගණන් ඉහළ යනවා. බිස්කට් එකේ ඉඳලා පොත්තුව දක්වා සියලු ආහාර පාන මේ පාන් පිටි වල මිල ගණන් ඉහළ යාමත් එක්ක මිල ගණන් වැඩි වෙනවා. අපි කෙටි කෑමෝ රෝල්ස් එලෝ රොටි බිත්තර රොටි පරාටා මේවායි මිල අපි රුපියල් 5කින් වැඩි කරන්න තීරණය කරනවා. ඒ රුපියල් 5ක මිල වැඩි කරන්නේ ඒ තිබෙන පාඩුවෙන් යම්තම් හෝ බේර ගන්න. එතකොට පොත්තුවක මිල රුපියල් 10ක මිලක් වැඩි වෙනවා. හෙට වෙනකොට මේ මිල ගාන වැඩි කරලා වෙළඳපොළ පාන් පිටි නාවොත් හෙට සිට ලංකාවේ තුම් පාන් වාහනේ ඉඳලා පාන් පිටි නිෂ්පාදනය කරන සියල්ල ඇන හිටිනවා. පාන් පිටි වල පාලන මිල අයිබත් කරලා තියෙනවා. පාරිභෝධිකාරියෝ හොය බලන් ඉන්න කතා කරන්නේ. මේ ප්‍රශ්නේ තිබෙන්නේ ආණ්ඩුව නිසියාකාර උත්තර නොදෙන ආකාරයට. තව වෙනතුරු පාන් පිටි වල මිල ගාන වැඩි කියලා ආණ්ඩුව ප්‍රකාශනපත් කරේ නැහැ. පාරිභෝගික අධිකාරිය ඇමතිවරු ඒගොල්ලෝ සුරංගනා කතා කියනවා. පාන් ගෙඩියේ මිලත් ඔහේ පාවෙන්න හේතුව පාලන මිලක් නොමැතිකම බවට පාරිභෝගික අයිතින් මේ ජාතික ව්‍යාපාරයේ චෝදනා කරනවා. තිරිඟු පිටි සඳහා සහ තවත් භාණ්ඩ සඳහා ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පාලන මිල ඉවත් කළා තිබෙනවා. පාලන මිල ඉවත් කිරීම නිසා පාරිභෝගිකයන්ට දැන් පාලන මිලක් නැතුව එවැනි භාණ්ඩ මිලදී ගන්න සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම තිරිඟු පිටි මේ වෙනකොට අලෙවි වෙන්නේ විශාල මිලකට. අද නුවර එළියේ සහ සදාසන්න වතුකරයට ආසන්න ප්‍රදේශවල රුපියල් 150කට පමණ මිලකට තමයි තිරිඟු පිටි අලෙවි වෙන්නේ. ග්‍රෑම් 250ක් 500ක් ගැනීමේදී රුපියල් 200ක් දක්වා තිරිඟු පිටි මිල රොටියක් හරි පුච්චගෙන කාපු ජනතාවට අද පාන් පිටි මිල ඉහළ යාම හමුවේ අත්විඳින්නට සිද්ධ වෙලා තියෙන ඉරණම ඉතාම සෝචනීයයි. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශයේ ජනතාවට. මේ කඳුකරේ ජනතාවට ඒ පීඩාව දැනෙන හැටි. රෑ නැගිටලා උදේ බලද්දි ගණන් වැඩි වෙනවා. බඩුවක් ගන්න විදියක් නැහැ. මොකද ඒ තරම් බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. කිසිම ආදායම් මාර්ගයක් වැඩිලා නැහැ. පඩියක් වැඩිලා නැහැ. හරිම අමාරුයි. ඉතින් අපිට ජීවත් වෙන්න හරි අමාරුයි. අපි මේ රට දාලා වෙන රටකට යන්න තමයි තියෙන්නේ. මේ එකක්ම වැඩි කරලා තියෙන්නේ. මොනවද කරන්න තියෙන්නේ? මොනවාත්ම කරන්න නැහැ. දැන් කොයි හරි යන්න තමයි තියෙන්නේ. මේකද ව්‍යාපාරිකයන්ගේ රට? පං වැඩි, බනිස් වැඩි, ගෑන් බන් වැඩි. කන්නේ කොහමද? උන්ට හෙන ගන්න ඕනේ. ඒත් අද පිටි ගණන් වැඩි, ඒත් ආල් ගණන් වැඩි වෙයි. මිනිස්සු තමයි අපහසුතාවකට පත් වෙලා ඉන්නේ. මිනිස්සු වාපොන තත්යකට පත් වෙලා ඉන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Thank you.